නවකයන්ට අවස්ථාව දෙන සිම්බාබ්වේ තරගාවලිය. ඔව් අපි දන්නවා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක් දින තරගාවලිය ආරම්භ වෙනවා ජනවාරි මාස 16 වෙනිදා. ඉතින් අපි කතා කරොත් මේ තරගාවලිය කොටක් නවකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. කවිල් මිශාරලා එක්කම නුවන් තුෂාරණ චාම්පියන්ෂිප් කරලා ඒ වගේ ක්‍රීඩකයන් ගොඩක් මේ කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්නවා. අපි දන්නවා ජනිත් කියන ගේලා වගේ ක්‍රීඩකයන්ටත් අවස්ථාව හම්බුණා. නමුත් කොවිඩ් පොසිටිව් වෙච්ච හින්දා ඔවුන්ටත් අවස්ථාව නැති වුණා. ඉතින් කමෙන් මිශාර ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. අපි කතා කරත් මේ කණ්ඩායමේ කටු රකින ක්‍රීඩකයන් ඉන්නේ විනෝද් බානුක සහ කමෙන් මිශාර ඉදින් දෙන්නව නාග ක්‍රීඩකයන්. අපි දන්නවා කුසල් මෙන්ඩිසුත් මේ කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්නවා. ඉතින් ඔහු කටු රකීමේ කාර්යය නියලයි කියලා අපිට කියන්න අමාරුයි. මොකද කුසල් ජනි පෙරේරාව මොන් කණ්ඩායමෙන් ඉවත් කළා තියෙනවා. ඉතින් ඒකම විනෝද් බානුකට අවස්ථාවක් හම්බුනේ නැත්නම් ගොඩක් ලාට කමල් මිශාරව මේ තරගවලිය ටෙස්ට් කරන්න පුළුවන්. අපි කතා කරමු කමල් මිශාර කියන්නේ කවුද? ඔව් කමල් මිශාර ඉපදෙන්නේ අප්‍රේල් මාසේ 24 වෙනිදා 2001 වසරේදී. ඔව් පානදුර මහනාම විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් අපි කතා කරත් එමු ධනුෂ කුමාරිකත් පානදුර මහනාමේ ඉගෙනගෙන තමයි ඔහු කොළඹ මහනාමවලට ගියේ. ඒ එක්කම අකිල ධනංජයත් පානදුර මහනාමේ ක්‍රීඩකයෙක්. ඉතින් කමල් මිශාර ඔහුගේ අධ්‍යාපනය ලැබුවේ පානදුර මහනාම විද්‍යාලයේ. ඔහු ෆස්ට් ක්ලාස් තරඟ පහක් ක්‍රීඩා කරලා තියෙන ලකුණු 340ක් ලබාගෙන තිනවා. ඔහුගේ සාමාන්‍ය ඇවරේජ් එක 46.57ක් ඉතාමත් හොඳ ඇවරේජ් එකක්. ඒකම ලිස්ටේ තරඟ 9ක් ක්‍රීඩා කරලා ලකුණු 437ක් රැස් කරලා ඔහුගේ සාමාන්‍ය 72.83ක් වෙන්නේ විශිෂ්ට ගණයේ සාමාන්‍යයක්. ඒකම T20 තරඟ 13ක් ක්‍රීඩා කරලා ලකුණු 171ක් රැස් කරලා සාමාන්‍ය 21.37ක් රඳවාගෙන තිනවා. ඉතින් මේ ලිස්ටේ ඇවරේජ් එක 72ක් කියලා කියන්නේ එතන ඉතාමත් හොඳයි. මොකද ලිස්ටේ කියන්නේ 50 ඔවර්ස් තරඟ. ඉතින් ඒක ඔයගලන්ට මතක නම් ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරලා පාකිස්තානෙත් එක්ක පැවති පාකිස්තානයේ ෂරීන් එක ළඟදී පැවති තරඟාවලියේදී පළවෙනි තරගෙට ලකුණු 98ක් ඒකම දෙවෙනි තරගෙට ලකුණු 98ක් ලබා ගත්තා. අපි හිතමු කමින් විශාට අවස්ථාව හම්බ වෙයි කියලා.